මහන් කලාගේ මේ බද්මේදේපලක් කියන දෙ පිහල තිබට මේක මොක්ද කියෙන දේගෙනවබෝධය අපට අඩු. එහින්සාබි නීති නිිතුනුමගෙන් දැනක මොක් මේ බද්ධිමේදපලක් කියන්නේ කොහමද මේි නිර්වචචනය කරන්න කියලා. ඕාලිත ඇත්තරම බුද්ධිමේ දේපලක් කිව්වට පස්සේ දැන්ගෝකට අපට නීති මේ පැත්තෙන් නිර් වචන දෙන්න පුළුවන් පනතේ විදිහට හමකිෙන නොත් මංහිතන වඩත් වැදගත්වන්නේ අද දවසදි අට පනති නිිර්වාචනවට වඩා අපි නීතිය තියෙන වගන්තිවලට යනවට වඩා. මානජීතක කොහම බුද්ිම දේපලක් වැදගත් වෙන්න කියනට මංවා කියීපු කතත් එක්කම ගන්න දැන් කතායිදි හදනොන තේකක් ඔය කතාව කෙනෙක්ට අලුතෙන් දෙයක් එකතු කරන්න පුළුවන්තැනක් තමයි ඒේක හදනවාගෙනක න් ඒේකකට අපිට බුද්ධිම දේපළක් කියන්න බැහැ සාමානයෙන් සර වචනගතො බුද්ිම දේපලක් කියලක කියන්නඒදැන් ක වචන එකත්තියනනි බුද්ධිමය දේපලක් අපි දේපල කියන එක දන්න ස්ථානය මේක තියෙන පෝච්චියයක් ෆෝර්න් එකක් වආගේෂට් එකක් වානයක් හිඩමක් මේ දේපලවල තියන අයිති සම්පන්ධය කාවට ප්‍රශ්යක් නහ ඔප්වක් තියන නම් අයිතියක් තියනවා අපි දේපල අයිතිය හෙම තියෙනයි කියක්ල කියනවා. හැබැ බුද්ධි මේ දේපල කියල කියන්නේ වචිනෙන්ම කියනවාගේ බුද්ධියෙන් විමසලා මොනහරි හිතල නිර්මාණය කර දයක්තිය නම් ඒ බද්ධිේ දේපල දවා කියපු කතාත් එක්මගේ පටන්ගන්න ගොටර තේකක් කියනක ඕන කෙනෙක් කදනු හැබැයි අ රසමතේක කරන්නයා මොනොහරි අමුතුවෙෙන් දෙයක් ඇත්කරනං එතුට ඒක රිසිපිකක් වෙන. එතුේ හදපුදයට පුද්ධිම දේපලා ගන්න පුළුව. එතර ඒවගේ මොනොහරි දෙයා අපි සාමානයකයින දෙයක් තමයි මිනිසා තමයි මනසින් උසස් පුද්ගෙලා ක තුට මනසි උසස් කියලගෙන අපි මොහ දේවල් හිතන්න පුලුව. අපි ඉස්සර හිටියේ විදිිරණම අද සමාජතීනය අධිහින්නන්නේ විදිනීම හැ යනකද වෙනස් වෙනවා. ඒ වෙනස්වෙන්නේ මිනිසා හිතල දේවල් කරනනි සහිදී කරන හැම දෙයක්ම දම දේප අඇතර වැටන. යතකට නිසා නිර්වාචනයක් ඉදර ගත්තොත් හෙම බුද්ධිය මෙවල මනිස්මවිසි නිර්මාණය කරන දේවල් තමයි බුද්ධිම දේපල කියන. ොටයි කියන ඒේක හදනකොට තියනර සිපියක. ඔයා මම ඇදැගන්න මේෂට් එක තොර මේ ඩි designයින් කරන්න මෝක ුද්ධි දපල ොදවල තිෙන. නවනිර්මාණ තොට නවනිර්මාණ, ඊට පස්සේ ව්‍යාපාරවල තියෙන වූ වෙළද ලක්කුණු. මේ හැම දේ බද්ිම දේපල අතර ටන අපි. නිර්වාචනයක් දරගත් ත වඩත්හො නිර්වාචනයතම බද්ිම දේපලක් කියන නිසා සින් හිත්තල හදනදක හිතල හදනවකම තවක් කනෙක්ගෙන් ගත්ත හිත හදනකක් නෙමයි. තමම නිර්මාණය කරගත්තමේ බද්ධම දේපලක් කිය විදිමං සහන් කලාවගේ ුද්ධමේ දේපලක් කියන පිහල තිබටක මොකක්ද කියන දගෙනනවබෝධ අපිට අඩු. හහිසා නීතිජිතුනුමගෙන් දැනක ොක්ත මේ බුද්ධිේ දේපලක් කියන්නේ කොහොමද නිර්ශචනය කරන්න කියලා. ඇත්තරම බුද්ධිමේදේපලක් කිව්වට පස්සේ දැංගෝට අපිට නීති මේ පත්තෙන් නිර් වචනෙන්න්න පුළුවන් පනතේ විදිහට හෙමිෙන නමුත් මංහිතන වඩත් වැදගත් වෙන්නේ අද දවසිදි අර පනති නිර්වාචන වලට වඩා අපි නීතියේ තියෙන ගන්ති වලට යනවට වඩ සාමාන ජීවිතී කොම බද්ිේදේපලක් වැදගත් වෙන්න කියෙනෙකට මංවාකිීපු කතාවත් එක්ම ගන්න දැන් කතාහදි හදන තේකක් ඔය කතාවක් කෙනෙක්ට අලුතෙන් දෙයක් එකතු කරන්න පුළුවන්තනක් තමයි ඒේ හදන කියෙනෙ. දේකකට අපට බුද්ධිම දේපලක් කියන්න බැහ තැ සාමානෙන් සර වචනක තු බද්ිම දපලක් කියල කියන්නේ දැන් කේ වචන දෙකත් තියනන බද්ධමය දේපලක් අපි දේපල කියනක දන්නවා. මේ ස්ථානය මේක තියෙන පෝච්චියයක් ෆෝර්න් එකක් අගේෂට් එකක් වානයක් ඉඩමක් මේ දේපලවල තින අයිති සම්පන්ධෙන් කකාවටත් ප්‍රශ්න නෑ ඔප්වක් තියනොලන් අයිතියක්ත් තියනවා අපි දේපල අයිතිය හෙමති නායිල කියනවා. හැබැයි බුද්ධි මේ දේපල කියල කියන්නේ. ව ෙන්ෙම කියනවගේ බුද්ධියයෙන් විමසලා මොනොහරි හිතල නිර්මාණය කර දෙයයක්තියනං ඒක බද්ධිේ දේපල ද කියපු කතාත එක්මගේ පටන් ගන්න ගොටර තේකක් කියනක ඕන කනෙක් කදනවා. හැබැයි අ රසම තේක කරන්නයා මොනහරි අමුතුවෙන් දෙයක් ඇත්කරානං එතු ඒක රිසිපිකක්නෙන එතුරඒ හදපු දේයට පුද්ධි දේපළ ගන්න පුුවන් එතර ඒ වගේ මොනොහරි දෙයා අපි සාමානයකීන දෙයක් තමයි මිනිසා තමයි මනසින් උසස් ගේෙල කිය තු මනසි සස් කියල කියෙන අපට මොහ දේවල් හිතන්න පුුව. අප ඉස්සර හිටියේ විදිිරණේ අද සමාජතනය අද හිදන්න විදනීම හැ තිනකද වෙනස් වෙනවා. ඒ වෙනස්වෙන්නේ මිනිසා හිතල දේවල් කරන. සහිදී කරන හැම දෙයක්ම බුද්ධිම දේපල අඇතර වැටනවා. තියතකොට නිසා නිර්වාචනයක් ඉදරගත්තොත් හෙම බුද්ධිය මෙහවල මිනිස්සා වි නිර්මාණය කරන දේවල් තමයි බුද්ධිම දේපල කියන ොටයි කියන ටේක හදනකොට තියන රසිපියක. ය මඇදන්ගන්න මේ ෂට් එක තොර මේ ඩිසයින් කරන්නත් මොක බද්ධිම දේපලක් ොදවලති. නවනිර්මාණක තොර නවනිර්මාණ ඊට පස්සේ ව්‍යාපාරවල තියෙනූ වෙලද ලකුණු. මේ හැමදේ බද්ධිම දේපලයටතරට නොිේ මු නිර්වාචනයක් දරගත්ේ යිත ඩත්හො නිර්චනයතමයි බුද්ධි දේපලක් කියන නිසා විසින් හිතල හදනදයක්කින් හිතල හදනෝක ාවක් කෙනනක්ගෙන් ගත්ද හිත හනකක් නෙමී. තමම? මාන කරගන්න අත්මේ බද්ධිේදපලක් කියල කිය දමක් සහන් කලාවගේ මේ බද්ිමේදේපලක් කියනද පිහල තිබට මේ මොක්ද කියන දේගෙන බෝධ අපිට අඩු. හින්සාබි නීති නිිතුුමගෙන් දැනක මොක් මේ බුද්ධිමේදේපලක් කියන්නේ කොමද මේක අපි නිර්වචනය කරන්න කියලා ඕාලිත ඇත්තරම බුද්ධිමේ දේපලක් කිව්වට පස්සේ දැන්ෝකට අපිට නීති මේ පැත්තිෙන් නිර්ව වචනදන පුළුවන් පනතේ දිහට හමකිෙන නමුොත් මන්හිතන වඩත් ැගත්වෙන්නේ අද දවසද අට. තිිර වචනවලට වඩ අපි නීතිය තියෙන වගන්ති වට යනවට වඩ සාමානය ජීතී කොමද බුද්ධම දේපලක් වැදගත් වෙන්න කියනකට මංවා අපීපු කතාත්ත එක්ම ගන්නදැ කතා ද හදන තේකක් ඔය කතාව කෙනෙක්ට අලුතෙන් දෙයක් එකතු කරන්න පුළුවන්තනක් තමයි තේක හදනවාගෙනක ඒේකකට අපට බුද්ධිම දේපළක් කියන්න බැහැ තැ සාමානෙන් සර වචනකතු බුද්ිම දපලක් කියලක කියන්නේඒදැන් ඕකේ වචන දෙකත්ති නනේ බද්ධිමය දේපලක් අපි දේපල කියනක දන්න ස්ථානය මේක තියෙන පෝචියක් ෆෝර්න් එකක්වාගෂට් එකක් වානයක් හිඩමක් මේ දේපලව තින අයිති සම්පන්ධය කවටත් ප්‍රශ්න නෑ ඔපපුවක් තියන න අයිති අ තියන අපි දේපල අයියේ හෙම තිනයි කියල කියනවා. හැබයි බුද්ධිමේ දේපල කියල කියන්නේ වචිනෙන්ම කියනවගේ බුද්ධයෙන් විමසලා මොන හරි හිතල නිර්මාණය කරන ද අ තියන නම් ඒක බුද්ධිමේ දේපල දව කියපු කතාත් එක්මගේ පටන්ගන්න ගොටර තේකක් කියනක ඕනෙනක් කදන. හැබැයි අ රසමතේක කරන්නයා මොනහරි අමුතුෙන් දෙයක් ඇත්කරානං. එතු ඒක රිසිපික් වෙන. තොරේ හදපුදේයට පුද්ධිමිදේපළ ගන්න පුළුව. එතර ඒවගේ මොනහරි දෙයක් අපි සාමානයක කියන දෙයක්ත් තමයි මිනිසා තමයි මනසින් උසස් පුද්ගෙලා ේතු මනසි උසස් කලෙගෙන අපි මොහර දේව හිතන්න පුලුව. අපි ඉස්සර හිටිය විදිරණ මේ අද සමාජයතන අධ හින විදිනම හෙට තියන ොද වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ මිනිසා හිතල දේවල් කරන සදී කරන හැම දෙයක්ම දපල අතර වැටනවා යෙතකොට ඒනිසා නිර්වාචනයක් ඉදිරගත්තොත් හෙම බුද්ධිය මෙහවලා මිනිසා විසි නිර්මාණය කරන දේල් තමයි බද්ධම දේපල කියන. තොටයි කියන තේක අහදනකොට තියන සිපියක. ඔයා මම ඇදංගන්න මේ ෂයටට්ක තොර මේ ඩස් designන් කරන්න මොක ුද්ධි ේපල කොදවලතිෙන. නව නිමාණ. තොට නව නිර්මාණ, ඊට පස්සේ ව්‍යාපාරවල තියෙන් අවු වෙළඳ ලකුණු. හැම දේ බුද්ධිම දේපල යටත ගටන අපි. නිර්චනයක් දරගත්ත එෙ මයිතන ඩාහොද නිර්වාචනයතයි බද්ිම දේපලක් කියය නිසා විසින් හිතල හදනදයක්ක කියින් හිතල හදනොකෝ තක් කෙනනක්ගෙන් ගත්දයක් ත හදනකක් නෙමි. තමම නිර්මාණය කරගන්නතමයි බුද්ධිම දේපළක් කියල කිය